සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබඩ කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් පෙරහැරට සියල්ල සූදානම්. මහල් නිවාස ව්‍යාපෘති තුනක් අගමැති අතින් ජන අයිතියට. LPTA තෙපල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අදින් අවසන්. මානව හිමිකම් රැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී අවධාරණය කෙරේ. මැලේරියාවට ප්‍රතිශක්තිකරණ එන්නතක්. දේශීය ප්‍රවෘත්ති ऐतिहासिक सबरगमु महासमन देवालय वार्षिक पेरहर मंगल्ये अवसान रंदोली महापेरहर अद रात्रि वीति संचार करीमट नियमित इटावश सीलु कटयुतु मेवन विटात सूदानाम पावतिनवा දෙවි පුදවරුණ 2019 යන තේමාව යටතේ මෙවර පෙරහැර මංගල්‍ය සංවිධානය කර තිබුණා. පසුගිය 31 වනදා සිට 3 වනදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. වීදි පෙරහැර පසුගිය 8 වනදා තෙක් වීදි සංචාරය කෙරුණා. ඇසළ පෙරහැර මංගල්‍යේ රන්තෝලි පෙරහැර 9 වනදා ආරම්භ වූ අතර අවසන් රන්තෝලි පෙරහරයි අද පැවැත්වෙන්නේ. මෙවර පෙරහැර මංගල්‍යයට බැතිපර මාත්‍ය දායකත්වයේ ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාත්‍යචාලයයි. සමන් දෙවි පුදවරුණ විකාශය අද රාත්‍රී 9 සිට සජීවීව ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකේය ජනපාලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN මාධ්‍යාලය සූදානම්. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනේ අදයි. එවෙනුවෙන් දිවෙනපුරා බෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙනවා. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනක මහා ප්‍රජාපති ගෝතමී දේවිය පැවිදි වීමත් සමගයි. පසුව යශෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපති ගෝතමී වෙත පැමිණ පැවිදි භාවය ලබා ගත්තා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සිවුණක් පිරිස සම්පූර්ණත්වයට පත්වන්නේද බිනර පොහෝ දිනේ. බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි විහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ITN සවනක් රැස් පොහෝ දින සජීව වැඩසටහන මෙවර ක්‍රියාත්මක වන්නේ රත්නපුර ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාල පරිශ්‍රයේ සිටයි. පූජ්‍ය මොරාවත්තේ සිරි සුමන, පූජ්‍ය කරවිට උපනන්දහා, පූජ්‍ය මුත්තේට්ටුකොළ සෝමානන්ද යන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී දාන ශීල භාවනා ආදී පින්කම් පැවැත්වුණා. මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහන පැවැත්වුණේ රත්නපුර ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන් වහන්සේගේ දෙමාපියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. LPTA ප්‍රදේශ සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අදින් අවසන් වනවා. LPTA ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 11 වනදා පැවැත්වෙනවා. එම ඡන්ද විමසීමේදී රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවාවල නිලධාරීන් සහ සේවකීන්ට මෙසේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනවා. එමෙන්ම අදාළ රාජකාරිවල නිරත වන පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකයන්ටද තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැකි. නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගත් අධිකරණ ක්‍රියාමාර්ගත් සමග LPTA ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නියමිත දිනේදී පැවැත්වීමට නොහැකි වුණා. එම අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු ඡන්ද විමසීම ලබන මාස 11 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ප්‍රාදේශීය ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයිනුපත්‍ර බාර ගැනීම අද රාත්‍රී 12 දක්වා සිදු වෙනවා මේ වෙනකොට අයිනුපත්‍ර 1200කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා අද රාත්‍රී 12 වෙනකන් ඒවා ගෙනත් පාර දීමේ හැකියාව තියෙනවා ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 2019 9/27 වන දිනට නියම කරලා තියෙනවා අපි එදාට තමයි තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්න අපේක්ෂා කරන්නේ දැනට කිසිදු කලබලකාරී තත්ත්වයක් හෝ වෙනත් කිසිදු බලපෑම් मंत्री ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව පැවති මන්ත්‍රී ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට නැවතත් කටයුතු කළා තිබෙනවා ඒ පිළිබඳව ඊයේ දිනේ මැතිවරණ කොමසාරිස් වෙත ලිපි ඉදිරිපත් කළා තිබෙනවා බොහෝ දුරට එන සතිය තුල ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයේ සඳහා දියුණු දීමේ හැකියාව තිබෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඇතුළු අභියෝග රසක් මැදේ ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණවලට නිසි පිළිගැනීමක් ලබා දිය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත දයනි මෙන්ඩිස් මහත්මිය පවසනවා මානව හිමිකම් කවුන්සිලයේ 43 වෙනි සතිවාරයේ අමතමින් ඇයමි බව ප්‍රකාශ කළා බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම 2015 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ලබා දුන් නිර්දේශ වසර 4ක් තුලදී ක්‍රියාත්මක කිරීම පිළිබඳ පසු විපරම් වාර්තාව සම්බන්ධයෙන් මෙන්ඩිස් මහත්මිය අදහස් දක්වා තිබෙනවා අනාගතයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ඕනෑම ක්‍රියාවක් නැවැත්වීම සඳහා පසුගිය වසරේදී පාර්ලිමේන්තුව නීතිමය රාමුවක් ගෙන ඒම මෙම වැඩපිළිවෙලේ ප්‍රගතියක් වනවා ශ්‍රී ලංකාවේ සියලු රැඳවුම් ස්ථානවලට බාධාවකින් තොරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ප්‍රවේශ වීමේ පහසුව සලසා තිබෙනවා. එමෙන්ම අතුරුදන් නුවන් පිළිබඳ ස්වාධීන කාර්යාලයක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය කාර්යාල තුනක්ද ස්ථාපිත කර තිබෙනවා. මානව හිමිකම් හෝ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම වලට ගොදුරු වන්ට මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවීම මෙම ව්‍යාපෘතියට ඇතුළත්. පාස්කු විරුදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනතාවට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බව නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරිය මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම මෙරට සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව කැප වී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම ඒවාට මුහුණ දීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය උපකරණ තුගයක් ජපානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම පිළිබඳ ජපානයේ විශේෂ අවධානය යොමු කෙරුණා. ඒ අනුවයි රුපියල් බිලියන 1.6ක වටිනාකමකින් යුත් ත්‍රස්ත ක්‍රියාකාරකම් වර්ධනය කිරීමේ මෙම උපකරණ ලබා දී ඇත්තේ. පොලිසියට හා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමට අවශ්‍ය උපකරණ මෙසේ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම පිළිබඳ සෑම අංශයකම අවධානය යොමු වෙති වෙනවා. කොළඹ ප්‍රදේශයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකළ මහල් නිවාස ව්‍යාපෘති තුනක් එකවර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 15 හේනමුල්ල ප්‍රදේශයේ මෙම නිවාස ව්‍යාපෘති ඉදිකරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘති යටතේ එම ඉදිකිරීම සිදු කෙරුණේ. මෙහිදී විශේෂ අනුශාසනාවක් කළ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස ස්වාමින් වහන්සේ සඳහන් කළේ ජනතාවට හිසට සෙවණක් ලබා දීමට කිසිදු රජයක් ඉටු නොකළ කාර්යභාරයක් වත්මන් රජය ඉටු කර ඇති බවයි. අපේ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි චාම්පික රණවක අමාත්‍යතුමාගේ රජය පෙර රජයන් වලනුත් ආදුවනුත් මොහොත් කටයුතු කළා. ප්‍රියමදාස ජනපති යුගයේ පවා රාජපක්ෂ යුගයේ පවා නමුත් ඒ සියල්ල පරය ඉතාමත්ම විශිෂ්ට අයුරෙන් ජනතාවට ඉන්න කියන්න තැනක් නැති ජනතාවට වාලයක් හෙවනක් කරා දී මෙන් අංක එකට මේ රජය පත් වෙලා තිබෙනවා.
මිහිජය සෙවන හෙළමුතු සෙවන හා රම්මිතු සෙවන යන මෙම මහල් නිවාස ත්‍රිත්වය නිවාස ඒකක 3300 කින් සමන්විතයි. ඒ සඳහා ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 15924ක්. මහල් 15කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘති විදුලි සෝපාන ප්‍රජාශාලා ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතයි. නිවාස ව්‍යාපෘති ජනතා අයිතියටපත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු මැති අමතුරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. ඇත්ත වශයෙන්ම දැන් ගිය අවුරුදු 10 2005 ඉඳන් 2015 වෙනකන් රජයේ හැදුවේ නිවාස 4689. අද එක උත්සවයකින් ඒවෙන් 75ක් අපි ලබා දෙනවා කියලා මම කියන්න කැමතියි. අපේ ඉලක්කය උනේ 2015 නිවාස 20000ක් හදන්න. දැන් වෙනකන් 12000ක් හදලා තියෙනවා. අවුරුදු 60කට හැදුවේ සංඛ්‍යාවට සමානයි. ඒ 20000 හැමතිතුමා කිව්ව හැටියට එන අවුරුද්දේ අපි අවසන් කරනවා කියලා කියන්න කැමතියි. ඇයි මේව කරන්න? කොළඹ අලුත් නගරයක් ඇති කරන්න. කොළඹ මහ නගරයක් බවට පත් කරන්න. ඒකේ ආරම්භය තල්පත්වල ඉඳපු මේ සියලු දෙනාටම අඩු ආදායම් වලට තමන්ගේ ඒවෙ එතන හිටව බැංකුවට වෙනුවට තට්ටු නිවාසයක් හදලා දෙන එකෙන් තමයි ඒක අපි ආරම්භ කරන්න කියලා මම කියන්න කැමතියි. අපිට ඉස්සෙල් ආරම්භ මොකද්ද කරේ? කොළඹ අලුත් කරනවා කියලා පටන් ගත්තේ රේස් කෝස් පිටියේ 70 වසරම මන්තිරු හදලා. කොළඹ ලොකු අයට දුවන්න. අපි ආරම්භ කරේ නිවාස 20000ක් හදලා එකේ. වැඩ කරන්න ඒකාධිපති බලය වැඩක් නැහැ. වැඩ කරන්න දක්ෂකම තියෙනවා. හැකියාව තියෙනවා. මේ ආණ්ඩුවට සුදුතරයක් වෙලා මේ වැඩ කරන බහුතරයක් තියෙන ශක්තිමත් ආණ්ඩුවක් හැටියට මේ රට ජීවුණු කරන දුප්පත්කම නැති කරන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. අපිට බාර දීලා ගියේ බහුතර ඒකාධිපති ආණ්ඩුව විශාල නායකන්ද. අර මේ මීතර මොලේ කුණු කන්ද වාගේ විශාල කන්ද බාර දීලා තියෙනවා. කොහොමරි මේ ණය දෙවියෝ මේව හදන්න. මේ ඒකාධිපති බලතල දෙන්න මම රට ජීවුණු කරන්න තියෙන අය වැඩේ කරන්න බැරිද? ඒ වැඩේ කරන්න බැරුව ඒකාධිපති කොච්චර හිටියත් මොනවාද කරේ? 2014-15 ගෙවල් වලට ඇවිල්ලා තට්ටු කරනකොට ගෙවල් අරින්න බයයි මේකෙන් සුදු වෑන් වලින් අන්තිම යන ගමන වෙන්න පුළුවන්ද කියන එක. මේවා අපි මතක් කරන අවශ්‍ය වන්නේ අමතක වූ කට්ටිය කරපු අය අද අමතක වෙලා කතා කරන ශෛලිය අනුව අපේ යුතුකමක් තියෙනක මතක් කරලා දෙන්න. අද ඔබතුමාලට ජනාධිපති දාගම ඇතුද ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සමාගයේ ඕන විදිහට බණින්න පුළුවන්. එදා බැන්නොත් සුදු වෑන් එකක තමයි අන්තිම ගමන යන්නේ. අනෙත් දිස්ත්‍රික්කත් එක්ක සංසන්දනය කරන සංවදනය අපට ලැබිලා නැහැ අගමැතුමනි. අපි ලැබිලා තියෙන සල්ලි අනිත් සමබරතාවය අනිත් අයට දීලා තියෙනවා. මේක වැඩි කල් යන්නේ ඉස්සල්ලා ජනතාවගේ පිහිටෙන් අපි අපේම ජනාධිපති කෙනෙක්පත් කළා. අපේම ආණ්ඩුව හදලා ඒකේ සම්පූර්ණ සම්වන්දනය ඔබතුමලත් සමග 2019 2020 අපි ලබා ගන්නවා කියන එක මේ අවස්ථාවේදී ආඩම්බරෙන් මතක් කරන්න කැමතියි. 2020 අපි ලබා ගන්න සිටින ආණ්ඩුව අපේ ආණ්ඩුව නෙවෙයි. ඒක අපේම ආණ්ඩුව වෙනුවෙන් අපිට වෙන්න බෑ. අපිට වෙන්න බෑ. අපේම ආණ්ඩුව වෙනුවෙන් මේ මාන ලබාගත් පසුව එන පළස්ස මැතිවරණවල අපි පළස්ස 9 වෙනවා ගන්නවා. පසුව පාර්ලිමේන්තුවේ මැතිවරණ තුල පාර්ලිමේන්තුවේ බහුතර ලබාගෙන අපේ මාණ්ඩ පිළිගනවා. මුලින්ම තමයි. නිසා මේ ලැස්තලා ඉන්න කොළඹ එමදාම අපේ කොළඹ මෙසරේ කොළඹ මේ අවස්ථාවේදී අපේ ජයග්‍රහණ මාවතේ ඉදිරි එමදාම වාගේ සිටිගල බලවත් මාර්ග සීනෝ විශේෂයෙන්ම කොම්පණ වීදි ප්‍රදේශය මුල් කරගෙන පැය 24ක් තුල ඒ කොම්පණ වීදියේ ජනතාවගේ නිවාස වලින් අයින් කරන්න ඒ මෙහෙයුම් සිද්ධ වුණයි කියලා අපිට මතකයි. එදිනදා කීයක් හරි හොයාගත්ත උදවිය ඒ ජනතාව පදික වේදිකාව වලින් ඉවත් කරා මතකයි. අපිට මතකයි තව එක දෙයක් කරන්න ගියා. කොළඹ නගරයට ඇතුල් වෙන ත්‍රිවිල් ලයින් කරලා මේ කොළඹ නගරයට සැප පහසුකම් තියෙන වාහන ගේන්න ඕනේ කියන අදහස මුල් කරගෙන එදා සැලසුම් සාගතව හිටියා. ඒ 2015 ජයග්‍රහණයත් එක්ක මේ කොළඹ නගරේ ජීවත් වෙච්ච අඩු ආදායමින් පවුල් වලන තමුන්නාංශලගේ ඒ බය තුරන් කරලා අද අපිට පුළුවන්කම ලැබුණා තමුන්නාංශලගේ ළමයින්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් නිවාස හදලා දෙන්න ඒ පුළුවන් වූ ශක්තිය අපිට ලැබුණයි කියන එක හොඳට මතක තියාගන්න. රටේ නොඑක ආකාරයේ මූල්‍යමය ප්‍රශ්න අපේ මුදල් රාජ්‍යතුමා ඉන්නවා තිබුණත් අපේ මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ට නොඑක ගැටලු තිබුණත් අපේ අමාත්‍යාංශයේ සෑම ආයතනයකම ආදායම අපි දෙගුණ කළා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ආදායමේ පොහොසත් අවුරුදු 3කට දෙගුණ කළා තියෙනවා. ලාභ ප්‍රමාණය 4 ගුණයකින් වැඩි කළා තියෙනවා. ඕනම රාජ්‍ය ආයතනයකට අපි අභියෝග කරන අපිට වැඩි හොඳට කරලා පෙන්නන්න කියලා.
පොදුජන අපේක්ෂාවන් ඉටු කිරීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන තුනක් ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වාරියපුල නරමාන ප්‍රදේශයේ ඉදිකල නවන්ක මහා කොටවෙහෙර මහමිතව ඉදිකල මෙත්සිරික මහා කෞමිනිකම යන උදාගම්මාන ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,843ක් නිවාස 67කින් සමන්විත මෙම ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක් අබේසිංහ සහ ජේසී අලවතුවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් සහ ඉන්දික බණ්ඩාරනායක මහතුරු නැතුරු පිරිසක් එක්ව සිටියා. මැතිවරණය පවත්වලා ඒ තුලින් රටේ ජනතාවට තමන්ගේ හිතේ තිබෙන මතිමතාන්තර ඉදිරිපත් කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් ලබා දීලා ඒ හරහා අපිට පුළුවන් රටේ ඉදිරි ගමන ජනපැතුමට අනුකූලව ජනතා ආශිර්වාදයට ප්‍රකාරව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපි මොන යම් හෝ කූට ක්‍රමවේදයන් උපයෝගී කරගෙන අපි ජනමතය යටපත් කරන්නට හදනවා නම් අන්න අපි ඒ කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. අවස්ථාව ලබා දෙන්නට ඕන. පුද්ගලයෝ පිළිබඳව තක්සේරුවක් කරන්න. අපි මන්දිරවල වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන ගමවෙන් වෙන් තීන්දුව తీරන ගන්නේ නැහැ. මහ පොළොවට පය ගහලා ඔබලාගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන අපි ලෑස්ති හොඳ ගමනක් යන්න. කවුරුන් කුමක් කියවද ඉදිරි ජනාධිපතිවරණය ජයගන්නේ එක්සත් ජාතික පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. එප්පාවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියද මෙහිදී අදහස් පළ කළා. අපි කියපු දේවල් කරන ආණ්ඩුව මේ ආණ්ඩුවට විරුද්ධ කොච්චර විවේචන තිබුණත් මාධ්‍යෙන් කොච්චර ගැව්වත් අද මාධ්‍ය ප්‍රධාන මාතෘකාව තමයි සජිත් රනිල් ප්‍රශ්නේ. නැති ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන අද ජනාධිපතිවරණ ප්‍රකාශපත් කළා නෑ. ජනාධිපතිවරණ ප්‍රකාශපත් කරලා කරයිද නැද්ද කියලා දන්නේ නැහැ. දයාසිරි මහත්මයා එම්මෙන් කියනවා අපි තවපාරක් විදාගි ජනාධිපති දුරය තම අවුරුද්දක් ඉන්න පුළුවන් ද කියලා මත විමසීමක් කරනවා කියලා. එහෙම කියන කට්ටියත් ඉන්නවා. හැබැයි අද මාධ්‍ය ඇතුළු විපක්ෂයට තමයි ජනාධිපතිවරණ නේදී එක්සත් ජාතිපක්ෂ අපේක්ෂක කවුද කියන එක අද ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඔය කවුරු මොනවා කිව්වත් මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතිපක්ෂ කියන එක මම විශේෂයෙන්ම තමුන්ලා මතක් කරන්න ඕන. මේ වර්තමාන රජය මොනවද කරේ කියන එක නිරන්තරයෙන් මිනිස්සු අහනවා. ඒ නිසා අපි කියන්නේ අපේ ප්‍රචාරයට අනවශ්‍ය විදියට වියදම් නොකරුවාට අපි බොහොම නිහඬව වර්තමාන රජය දැවැන්ත සේවයක් මේ රටට අපි ආරම්භ කරලා තියෙනවා. 2020 වෙනකොට අනිවාර්යයෙන්ම විශාල වැඩ කොටසක් අවසන් කරන්නත් මේ වෙනකොට අපි පෙළ ගස්සලා තියෙනවා. මේ වර්තමාන රජය කවුරු කොහොම කිව්වත් දැවැන්ත වැඩ කොටසක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. අපි වගකීමෙන් කියනවා වර්තමාන රජය ආරම්භ කරපු අත තියපු ඒ සියලුම වැඩ කොටස් අපි ආරම්භ කරලා තියෙනවා. එහෙම නැත්නම් අවසන් කරන්න පුළුවන් ඒවා මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. 2019 සමගි උදානීය සංහිඳියා වැඩසටහන ගාල්ල නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ජාතික සමකිය හා සංහිඳියා කාර්යංශයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එක්ව එය සංවිධාන කර තිබුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේ ජාතික සමකිය හා සංහිඳියා කාර්යංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. පාසල් සිසුන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී සාමය හා සමකිය පිළිබිඹු කෙරෙන චිත්‍ර නිර්මාණයේ ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. පාසල් දරුවන්ගේ නර්තනාංග කිහිපයක්ද මෙම උළෙලට එක් කිරීමටයි කටයුතු කර තිබුණේ. ජාතික ජන බලවේගයේ පළමු කාර්ය වන්නේ එල්පිටිය ප්‍රදේශ සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. කුරුඳුගා ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. පාලන බලයට එන පාලකයන්ට රට හදන්න ඇත්ත උමනාවක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තියෙන තමන්ගේ දෙන උමනාව. ඒක තමයි බඩගෝස්තරවාදී දේශපාලනයේ ජානමය ගති. පෞද්ගලිකව මේක බිස්නස් එකක් කරගෙන ඒ බිස්නස් එකෙන් කොච්චර හම්බ කරන්න පුළුවන්ද ඒ හම්බ කිරීමේ ඉලක්කය තියාගෙන තමයි මැතිවරණ වලට එන්නේ. අනුරසනායක සහෝදරයා ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙන්නේ මහා දෙවන්ත කාර්යභාරයක් ඉටු කිරීමේ නියමුවයි. ඒකට ශක්තිය දෙන්න, ඒකට ධෛර්යය දෙන්න අපිට එල්පීටී ප්‍රාදේශ සභාව ලොකු ශක්තියක් වෙනවා. ඒ අභියෝගය අපේ උරමතට ගම්. මේ අපේක්ෂක අපේක්ෂිකාවන් සියලු දෙනාටම අන්නේ අභියෝගය ඔබ ඉදිරියේ තියෙනවා. අඩු ආදම්ලාබින් සඳහා නව නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය ආරම්භ කළා. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් ප්‍රදේශවල සිටින අඩු ආදායම්ලාභී පවුල් තෝරා ගනිමින් ඔවුන්ට නව නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ මීට වසර කිහිපයකට පෙරයි.
වත්මන් වන්නී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් HJS ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු මෙවන විට සාර්ථක වී තිබෙනවා. මේ අනුව ඉදිකල නව නිවාස තුනක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතාගේ මූලිකත්වයෙන්. ඒ මහතා ඇතුළු කිහිප දෙනෙකු මේ සඳහා දායකත්වය ලබා තිබෙනවා. සියලු පහසුකම් වලින් සමන්විතවයි නව නිවාස ඉදිකර ඇත්තේ. වවුනියාව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන 14ක් සහ වැලිඔය ප්‍රදේශයේ විහාරස්ථාන 5ක් සංවර්ධනය කරනවා. ඇතුළු සංවර්ධන ප්‍රවෘත්ති කිහිපයක් දැන්. විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 220ක් විහාරාධිපති හිමිවරුන්ගේ ඉල්ලීමකට අනුවයි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. සංඝවාස දානශාලා ඉදිකිරීම මෙන්ම සනීප ආරක්ෂක පහසුකම් සැලසීම මේ යටතේ සිදු කරනවා. සම්වර්ධන ව්‍යාපෘති වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයිම් හනිෆා මහතා නිරීක්ෂණය කළා. බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේද විහාරස්ථාන සම්වර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර තිබෙනවා. හීල්ලොය පුරාණ විහාරස්ථානයේ ධාතු මන්දිරය සම්වර්ධනය කිරීම, පල්ලේ පේරුව බෝධිරුක්ඛාරාම මෙහෙණි ආරාමයේ බුද්ධ මන්දිරය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පෙරළිය වැඩසටහන යටතේ අනුරාධපුර සේනානායක මාවත සංවර්ධනය කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 90ක්. එහි පළමු අදියර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ශ්‍රී ලංකා මිනින්තෝරු දෙපාර්තමේන්තුවේ එකම පුහුණු පාසල වන දියතලාවේ පිහිටි මැනුම් හා සිතියම්ගත කිරීමේ පුහුණු පාසල ආරම්භ කර වසර 50ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය කළ අධ්‍යාපන ප්‍රදර්ශනය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එමෙන්ම දීර්ඝ කාලයක් මිනින්තෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ හා සේවය කරන සේවකයින් ඇගීමද මෙහිදී සිදු වුණා. මේරිකම බාන්දුරාවගොඩ ප්‍රදේශයේ මත්පැන් විශ්වීමේ සිද්ධියට සම්බන්ධව නැවතත් සාක්ෂි විමසීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. නීති විරෝධී මත්පැන් පානය කිරීම නිසා මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා. තවත් 25 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමු කිරීමෙන් පසු මෙලෙස නැවතත් සාක්ෂි විමසීම සිදු කෙරුණා. ඒ අනුව සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසුව මහජනතාව වෙත විවෘත කෙරුණා. ඇමරිකා තානාපති අරමුදල යටතේ ඇමරිකා ඩොලර් 150,000ක් නවීකරණ කටයුතු සඳහා වැය කර තිබෙනවා. මාධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලද මේ සඳහා අදහර සපයා තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යංශයයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ. අනුරාධපුර කෞතුකාගාරය තුළ වටිනා පුරාවස්තු 600කට වැඩි ප්‍රමාණයක් තැන්පත් කර තිබෙනවා. පුරාවිද්‍යා කෞතුකාගාරය කියන එක ඉතා වැදගත්. මොකද අපි දන්නවනේ ජාතික කෞතුකාගාරයකුත් තියෙනවායි කියලා. ඒ ජාතික කෞතුකාගාරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයකට වඩා වෙනස් තේමාවන් යටතේ තමයි ප්‍රදර්ශන භාණ්ඩ කරන්නේ. පුරාවිද්‍යාත්මක උරුමයන් ප්‍රදර්ශන වෙනවා. ඊට වඩා එහාට ගිය කාර්යභාරයක් එම කෞතුකාගාරයට දෙනයි. ඒ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk